කළ නොහැක්කක් නොමැත. අප අභියෝගවලටත් අභියෝග කළ ජාතියක්. මේ අපි අපිම නැගී සිටිය යුතු සමයක්. කොරෝනා වලට එරෙහිව නව නිපැයුම් අපම නිර්මාණය කරන සමයක්. Innovative mind. නවෝත්පාදන දැක්ම සෑම සතියේ දිනකම උදේ 7ට. නව එලියක් නවෝදයක් නවෝදයක් රට ජාතිය පිබිදෙනවා මතු දාලොව බැබලෙනවා රට ජාතිය පිබිදෙනවා මතු දාලොව බැබලෙනවා ආගමන ජයග්‍රහී සුබෝදයසනක් ප්‍රාර්ථනා කරනවා. අදත් සුපුරුදු විදිහට සුපුරුදු වේලාවට නවෝත්පාදන දැක්ම වැඩසටහන සමඟ ඔබත් එක්ක අපි එකතු වෙන්නේ. ජීවිතයට ප්‍රශ්න ඉන්නේ ඔබ විනාශ කිරීමට නෙවෙයි, ඔබ තුල සැඟවුණු ශක්තියන් සොයා ගැනීමට උදව් කිරීම සඳහායි ජීවිතයට අපිට ප්‍රශ්න එන්නේ. ඒ නිසා ප්‍රශ්නවලට බිය වෙලා ජීවිතෙන් පලා යාම හෝ ඒ ප්‍රශ්න මගහැරලා ජීවිතේ ජීවත් කරන මිනිස්සු නෙවෙයි, ප්‍රශ්නවලට මුහුණ දීලා ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයන මිනිස්සු තමයි ජීවිතේ දිනන මිනිසුන් බවට පත්වන්නේ. ඒ විදිහට ජීවිතය දිනන මිනිසුන් සොයාගෙන ගොස් ඔවුන්ගේ ශක්තීන් එකට කැටි කරලා ඔබට තිළිණ කරන අඩහෝරාවක ආරම්භය මෙලෙස අදත් සනිටුහන් කරන්නේ. නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් සභාව සමග ජාතික ගුවන් විදුලියකට එකතු වෙලා මේ නවෝත්පාදන දැක්ම වැඩසටහන ඔබට තිළිණ කරන්නේ. අදත් නව නිපැයුම් සිදු කරන නව නිපැයුම්කරුවන් දෙදෙනෙක් අපත් සමග එකතු වෙනවා. කෙනෙක් අනූප ඉන්දික හේරත්, අනෙත් අපේ සුවිශේෂී සම්පත්දායකයා සමීර ජයසුන්දර බණ්ඩාර. ආයිබෝන් කියලා දෙපළවම පිළිගන්නවා. අපි ආරම්භය සනිටුහන් කරනවා මේ අනූප ඉන්දික හේරත්. අපිට පොඩ්ඩක් අනූප ඔබ ගැන මොන ක්ෂේත්‍රයේ නියුතු කෙනෙක්ද, නියෝජනය කරන ක්ෂේත්‍රය පිළිබඳව අපි කියමු. ඔව් මිල, මම දැනට නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරයෙක් විදිහට බරකපොල මූලික රෝහලේ වැඩ කරනවා. සමීර ජයසුන්දර බණ්ඩාර මොන කරන කෙනෙක්ද? අමිල, මම ඇත්තටම වරලත් වාස්තු විද්‍යාඥයෙක්. වරලත් වාස්තු විද්‍යාඥයෙක් විදිහට තනියම සේවා සපයමින් කටයුතු කරනවා. මේ විදිහට තමයි ඔවුන්ගේ විශේෂ ක්ෂේත්‍ර දෙක රැකියාවන් වල නියැලෙන්නේ. දැන් අනූප ඉන්දික හේරත් වෛද්‍යවරයෙක් විදිහට, වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මේ කොරෝනා වෛරස් තත්ත්වය නිසා දැඩි ලෙස යම් ආකාරයකට ඒහා සමගාමීව විශේෂයෙන්ම එකතු වෙන පිරිස සමග තමයි ඉන්නේ. දැන් ඔබතුමා නිෂ්පාදනයක් සිද්ධ කරලා තියෙනවා වෛද්‍ය ක්ෂේත්‍රය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව. මොකක්ද මේ නිමැවුම? මේ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. අමල, මේ නිපැයුම නම් කරලා තියෙන වීඩියෝ ලැරින්ගස්කෝප් උපකරණය විදිහට මේක භාවිතා වෙන්නේ නිර්වින්දනය කිරීමේදී. එහෙම නැත්නම් අපි දන්නවා රෝගියෙක් පූර්ණ නිර්වින්දනය යටතේ චල්ල කර්මයකට භාජනය කිරීමේදී, එහෙමත් නැත්නම් කොවිඩ් වසංගතය වගේ තත්ත්වයකදී ඒ ශ්වසන ආබාධ තත්ත්වය උග්‍ර වෙලා රෝගියෙක් දැඩි සත්කාර ඒකකයකට ඇතුල් කරලා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කිරීමේදී තමයි මේ උපකරණය භාවිතා වෙන්නේ. මේ උපකරණයේදී අපිට ලැබෙන එක්වාසියක් තමයි රෝගියා සහ වෛද්‍යවරයා අතර තියෙන පරතරය, දුර ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පවත්වා ගන්න පුළුවන්. සහ මේ උපකරණය නැති අවස්ථාවකදීට වඩා අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගියාගෙන් රෝගිය පැතිරීමේ හැකියාව බොහෝ දුරට පාලනය කරගන්න පුළුවන් මේ උපකරණය භාවිතා කිරීම තුළින්. අපිට මේ දැන් ඔබ කිව්ව ආකාරයකටම සත්කමක් සිදු කිරීමේදී යම් ආකාරයක රෝගියා ආසන්නයට නොගොසින් ටිකක් දුරස්ථභාවය රඳවා ගනිමින් මේ උපකරණය හරහා යම් ආකාරයක සහනයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. කොහොමද මේ උපකරණය රෝගියාට භාවිතා කිරීමට, ඒ කියන්නේ වෛද්‍යවරයාට ඉන් පහසුවක් සැලසෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපිට පැහැදිලි කිරීම කරන්න ඕන? අමල, අපි දන්නවා දැන් නිර්වින්දනය කිරීමේදී හෝ එහෙම නැත්නම් ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කිරීමට අපිට සිද්ධ වෙනවා පුංචි රබර් නාලයක් ශ්වසන මාර්ගයට ඇතුළත් කිරීම. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අපි භාවිතා කරනවා ලැරින්ගස්කෝප් කියන උපකරණය. ඒක රෝගියා සිහි නැති කරලා රෝගියාගේ මුඛමාර්ගයේ තුලින් සොරාලේ දක්වා ඇතුල් කරලා පියවි ඇසින් ස්වරතන්ත්‍ර දිහා බලාගෙන තමයි අපි මේ නාලය ඇතුල් කරන්නේ. ඒ අවස්ථාවේදී රෝගියා සහ වෛද්‍යවරයා අතර පරතරය අඟල් කිහිපයක් පමණ තත්ත්වයට අපිට යන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ ක්‍රමවේදය ටිකක් අපහසු නම් විනාඩියක්, විනාඩි දෙකක් වගේ කාලයක් ඒ මට්ටමේම අපිට උත්සාහ කරන්නට වෙනවා කිහිප වතාවක්.
ඒ අවස්ථාවේදී බිඳිති ආශ්වාසයට තියෙන හැකියාව ඔබට තේරෙනවා ඇති ඉතාමත් වැඩි. සාමාන්‍ය වෛද්‍ය පිළිවෙත් ගැන කතා කරද්දී බිඳිති නිපදවීම සහ බිඳිති ආග්‍රහණය වෙන්න තියෙන හැකියාව ඉතාමත්ම වැඩි ක්‍රමවේදය තමයි මේ ඉන්ටියුබේෂන්. එහෙම නැත්නම් මේ නාලය ඇතුල් කිරීමේ ක්‍රියාවලිය. අපි දන්නවා රෝගියෙකුට බෙහෙතක් දෙන එක, එහෙම නැත්නම් රෝගියෙ පරීක්ෂා කිරීම ඒ තරම්ම අවදානම් නැහැ මේ ක්‍රියාවලිය එක්ක සසඳලා බලද්දී. ඒ නිසා තමයි මේ ක්‍රියාවලිය සිදු කිරීමේදී අදාළ පරතරය සහ ඒ ක්‍රමවේදය කිරීමට ගත වෙන කාලය ඉතාමත් වැදගත්. එනිසා මේ උපකරණය භාවිතයෙන් අපිට පුළුවන් ඉතාමත් අඩු කාලයකදී කාර්යක්ෂම සහ මනා පරතරයක් තබාගෙන මේ ක්‍රියාවලිය කරලා ඉක්මනට ඉවර කරගන්න. ඒ අවස්ථාවේදී රෝගියා සහ වෛද්‍යවරයා වගේම අනිකුත් සහායක කාර්ය මණ්ඩලය අතර පරතරේ බොහොමත් වැඩි මට්ටමක තියාගන්න. කොයි තරම් විතර පරතරයක් තියාගන්න පුළුවන්ද මේ හරහා? ඇත්තටම මේ නාලය ඇතුල් කරන්න වෙන්නේ අතෙන්. ඒ නිසා අතේ දුරක් මට්ටමට දක්වා යන්න පුළුවන්. ඊට වඩා හැය යන්න බෑ. මොකද අපිට වෙන රොබෝ අතකින් මේක කරන්න බෑ. දැන් අපිට උපරිම දුරකට යන්න පුළුවන්. ඒ වගේම රෝගියා සහ වෛද්‍යවරයා අතර වෙනත් ආවරණයක් පවත්වා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පොලිතීන් පටලයක්, එහෙම නැත්නම් අපිට ට්‍රාන්ස්පේරන්ට් වීදුරුවක් වගේ දෙයක් පාවිච්චි කරලා තවත් අපිට බැරිය එකක්, එහෙම නැත්නම් ආවරණයක් පවත්වා ගන්නත් පුළුවන්. නමුත් අර ක්‍රමවේදයේදී එහෙම ආවරණයක් පවත්වා ගන්න බෑ. ඔව්. සමීර ජයසුන්දර බණ්ඩාර වාස්තු විද්‍යාඥයෙක් විදිහට කටයුතු කරන්න. හැබැයි මේ COVID-19 වසංගත තත්ත්වය තුළදී තමන්ගේ රැකියාවට පරිබාහිරව කළ යුතු දේ කළ හැකි ප්‍රමාණයෙන් නිශ්චිත සිද්ධ කරන තරුණයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබේ නිෂ්පාදනය ගැන අපි කතා කරමු. මොකක්ද ඔබ මේ වසංගත තත්ත්වය තුළ, එහෙම නැත්නම් මේ කාලය තුළදී ඔබ නිෂ්පාදනය කරදී? ඇත්තටම මම දැන් බැලුවේ දැන් අපි මේ දවස්වල කොවිඩ් ගැටලු හින්දා අපි ඉන්වෙස්ට් වලට රැඳී හිටියේ පළවෙනි සතියේ. එතකොට මේ වෛද්‍ය උපදෙස් බලනකොට අපිට තේරෙනවා පළවෙනි දේ තමයි විස බීජ මේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඔවුන් පළ කළ අදහස්. එක තමයි මේ කන්ටමිනේෂන්. තවත් පෘෂ්ඨයක් ඇල්ලීම, කැන විස බීජ තවරූ පෘෂ්ඨයක් ඇල්ලීමෙන් එම පෘෂ්ඨය අල්ලා නැවත පෘෂ්ඨයක් ඇල්ලීමෙන් එම පෘෂ්ඨයේ විස බීජ ගමන් කිරීම මේ මෙතනදී කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතුවක් වන බව තමයි ඇත්තටම වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ. ඉතින් මේ අවස්ථාවේදී තමයි මට හිතුනේ දැන් මේකට විසඳුමක් විදිහට අපිට අත්වැස්මක්, ඇත්තටම අපි අත්වැස්මක් පාවිච්චි කරනවා මේකට විසඳුමක් විදිහට. ඇත්තටම විශේෂයෙන් වෛද්‍ය ශ්‍රේෂ්ඨවල නියැලෙන නිලධාරීන් විසින් ඒ වුණාට දැන් ඔවුන්ට හැම වෙලේ මේ අත්වැස්ම ඔවුන් පාවිච්චි කරාට ඒ අත්වැස්ම තව පුෂ්ටයක් අල්ලලා එම පුෂ්ටයෙන් වෙන පුෂ්ටයකට ව්‍යාප්ත වීම හැකියාව තියෙනවා. හැබැයි ඒ අත්වැස්ම හින්දා අත්වැස්ම දරන මනු පුද්ගලයාට ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි ඒකින් රෝග ව්‍යාප්තිය නතර වෙන්නේ නැහැ. ඉතින් මම බැලුවේ දැන් මේ අපි පාවිච්චි කරන අත්වැස්මකට විස බීජ නාශක සමග අපිට යන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ යම් තාක් දුරට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ගැටලුවක් තියෙන දැන් දැනට පවතින අත්වැසුම් වල එහෙම නිපෙවුමක් නැහැ. එම නිසා අපිට ඇත්තටම ඒ ක්‍රමවේදය නතර කරගන්න නම් විස බීජනාශක ධාරකයක්, එහෙම නැත්නම් බෝතලයක් යමක් හැම වෙලෙම අපි ළඟ තියාගන්න ඕනේ. ඒක ඇත්තටම සේවාව සපයන අවස්ථාවලදී ඒක ඇත්තටම අපි කියනවා ප්‍රායෝගික නැහැ. ඉතින් මම කල්පනා කරා මේ විස බීජනාශක සහිත අත්වැස්මක් නිෂ්පාදනය කිරීමට. ඕක තමයි ඇත්තටම මූලිකව හේතුනේ මේ ගැන මේ නිෂ්පාදනය කිරීමට. ඔව්. දැන් වෛද්‍යතුමානම් තමන්ගේ ශිෂ්‍යය හා අදාළව ගැටලුව හඳුනා ගන්නවා. ඒ ගැටලුවට පිළියම් තමයි හොයන්නේ. හැබැයි ඔබතුමා වාස්තු විද්‍යාඥයෙක්. මේ වාස්තු විද්‍යාඥයෙක් විදිහට ඉඳලා සෞඛ්‍ය ශිෂ්‍යය හා අදාළව හෝ ඒවා එහෙම නැත්නම් මේ කාරණාව පිළිබඳව වඩාත් හොඳින් මේ ගැන නිගමනයක් කරලා වෙලා මේ ගැන හිතලා මේ නිෂ්පාදනය කරනවා. මේ මේ අදහස කොහොමද ඇති වෙන්නේ? ඒ අදහස ඇතිවීමේ මුල් අවස්ථාවේ ඉඳලා පොඩ්ඩක් ක්‍රමිකව සිදුවෙච්ච දේ පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ අපිට. ඔව්. ඇත්තටම මම පොඩි දෙයක් විස්තර කරන්න ඕනේ. අපේ වාස්තු විද්‍යාඥයෙක් බිහි කිරීමට ඕනම ආයතනයක ලෝකයේ අවුරුදු 7ක 8ක කාල ප්‍රමාණයක් ඇත්තරම වැය කරනවා. මේ අවුරුදු 7 8 තුළම ඇත්තරම අපිට සියලුම ශේෂ්ත්‍රයන් ගැන දැනුමක් ලබා දෙනවා. ඕනම ශිෂ්‍යකට අපිත් ඒ ශේෂ්ත්‍රේ ඒ විදිහට තමයි අධ්‍යයනය ලැබලා තියෙන්නේ. එතකොට දැන් මේක අපි කියන්නේ වාස්තු විද්‍යාඥයෝ තනියම යන ගමනක් නෙමෙයි. මේක අනෙක් සියලු ශේෂ්ත්‍රයන්ගේ දැනුම ඒ ශේෂ්ත්‍රය මොනවද කරන්නේ, ඒව සමග ගැටලු, ඒ සම්බන්ධීකරණයක් එක්ක තමයි ඇත්තටම අපි ඉගෙනගෙන තියෙන්නේ අපේ සේවාදායකය ලබා දෙන්නේ. ඉතින් ඇත්තටම මේක මේ අපි කියනවා මේ කොන්සෙප්ට් එකක්, කියන්නේ සංකල්පයක් අරගෙන ඒ සංකල්පය කොහොමද නිර්මාණයක් විදිහට යන්නේ. ඕක තමයි ඇත්තටම දැන් කලින් කතා කරපු වෛද්‍යතුමා වුණත් එයාට සංකල්පයක් ආවා මේ සංකල්පය කොහොමද මේ දියුණු කරන්නේ. ඒක තමයි ඇත්තටම ක්‍රමවේදය. එතකොට මේක මම නම් දකින්නේ වෘත්තිය අදාළ වෙන්නේ නැහැ නිර්මාණකරණයට.
ඕනෑ මනුස්සයෙක් නිර්මාණ කිරීම හැකියාවක් තියෙනවා. එකම දේ ඒ නිර්මාණ හැකියාව අපි තාර්ථිකව අපි ගොඩනගා ගන්න ඕනේ. අපි තුල ඒක තමයි ඇත්තම අමාරු කාර්යය. අපි ඔක්කොන්ටම හිතන්න පුළුවන්. හැම මනුස්සයෙකුටම හිතන්න පුළුවන්. හැම මනුස්සයෙකුටම ප්‍රශ්න තියෙනවා. ඔබ කලින් ප්‍රකාශ කරපු විදිහට. ඒවලම ප්‍රශ්න මතින් තමයි මිනිස්සු උත්තර හෙව්වේ මුළු ශිෂ්ටාචාරය තුලම. එතකොට මේ ප්‍රශ්න දැන් අපි හොයපු ප්‍රශ්න අපි හොයපු උත්තරවලත් ප්‍රශ්න තියෙනවා ඇත්තටම. මේක නොනවතින ගමන් මාර්ගයක් මිනිසාගේ ශිෂ්ටාචාරය තුල. එතකොට මම කියන්නේ ප්‍රශ්න අඳුනා ගන්න ගමන්ම තමයි ඒකට විසඳුමක් නිර්මාණය කර ගැනීමට හැකියාව. ඉතින් මම නම් දකින්නේ මේකට ඇත්තටම තමන්ගේ ශේෂ්ඨය අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ ශේෂ්ඨයේ තුලම තමයි ඇත්තටම ප්‍රශ්න අඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ. හැම මිනිහෙකුට නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම මේක ගත්තාම මට හිතුනේ දැන් විස බීජ කියන එක වෛද්‍ය ශේෂ්ඨයට පමණක් නෙමෙයිනේ. මුළු සමස්ත සමාජයට මුළු ලෝකයටම දැන් බලපාලා. එතකොට මේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නකට උත්තරයක් තමයි මට මේක ඇත්ත නිර්මාණයට ආවේ. ඉතින් ඒකයි මම කියන්නේ මේක ශේෂ්ඨය අදාළ වෙන්නේ නැහැ. අපි හැමෝගෙම නිර්මාණ හැකියාව තියෙනවා. ඒක එළි දක්ව ගන්න තමයි ඇත්තටම මේ අවශ්‍යතාව වෙන්නේ. හරි. අනුප ඉන්දික හේරත් වෛද්‍යතුමා වීඩියෝ ලැරින්ගස්කෝප් නේද? වීඩියෝ ලැරින්ගස්කෝප් මේ නිර්වින්දනය කරන අවස්ථාවේදී අදාළ දුර ප්‍රමාණයක් රඳවා ගනිමින් යම් ආකාරයක තමන්ට අවශ්‍ය කරන ඒ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් වෛද්‍යවරයා සහ සෙසු කාර්ය මණ්ඩලයත් ආරක්ෂා කර ගනිමින් මේ උපකරණය හරහා යම් ආකාරයක දුරස්භාවය රඳවා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් මේ අදහස සංකල්පයක් විදිහට මේ අදහස ඇතිවීම සහ ඒ ප්‍රවර්ධනය කරගෙන අවසන් නිෂ්පාදනයක් දක්වා ආගමන් මඟ පිළිබඳව අපි කතා කරා. අමිල මේක මම මුලින්ම නිෂ්පාදනය කරන්නේ 2015 වර්ෂයේදී. ඒතර මේකට හේතුව තමයි එකක් අපි මේ සාමාන්‍ය ක්‍රමවේදයේදී අපිට අපහසුතා ඇති වෙනවා මේ නාලය ඇතුල් කිරීමට. උදාහරණයක් විදිහට හිතන්න මුඛ මාර්ගයේ පිළිකාවක් තියෙන රෝගියෙක්. එහෙම නැත්නම් හදිසි අනතුරක් වෙලා යටි හණුව එහෙම නැත්නම් මුහුණ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් විකෘති මට්ටමකට පත් වෙලා අපිට ස්වභාවික කාය විච්ඡේද කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා ඇනටොමිකල් ලෑන්ඩ්මාක්ස් කියලා. ඒවා භාවිතා කරලා අපිට මේ නාලය ඇතුල් කරන්න බැරි අවස්ථා තියෙනවා. ප්‍රශ්නෙන් ගොඩ එන තමයි මම මේ උපකරණය නිෂ්පාදනය කරේ. ඊට පස්සේ 2016 දී මට මේකට ශ්‍රී ලංකා පේටන්ට් බලපත්‍රය හම් වෙනවා. සහ නවනිපේම් කරුවන්ගේ කොමිසම මාර්ගයෙන් මේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ රන්පදක්කම් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම මහනුවර මහ රෝහලේ තමයි මේ උපකරණය මම ඉස්සල්ලාම සායනිකව භාවිතා කරේ. ඊට පස්සේ ජාතික රෝහල සහ පේරාදෙණිය රෝහල සහ අනිකුත් රෝහල් කිහිපයක මම මේක දැනට රෝගීන් 100කට අධික ප්‍රමාණයකට භාවිතා කරලා තියෙනවා. නමුත් මෙහි දෙවෙනි අදියර පටන් ගන්න මේ කොවිඩ් වසංගතයත් එක්ක මුලින් අපිට අවශ්‍ය වුණේ මේ ඉන්ටියුබේෂන් එහෙම නැත්නම් මේ නාලය ඇතුල් කිරීම සාර්ථකව කරගන්න සාමාන්‍ය ක්‍රමවේදයට බැරි රෝගීන් සඳහා මේ භාවිතා කරන්න. නමුත් මේ කොවිඩ් වසංගතයේදී රෝගියා සහ වෛද්‍යවරයා අතර දුර කියන සංකල්පය මතු වුණා බොහෝ විට. නැමතත් ඊට පස්සේ අපි මේ උපකරණය තවදුරටත් වැඩි දියුණු කරලා දැනට අපි බලාපොරොත්තු වෙනවා මූලික අධ්‍යයනයේදී උපකරණ 200ක් නිෂ්පාදනය කරලා හැකියක්මනින් ශ්‍රී ලංකාව රෝහල් තුලට ව්‍යාප්ත කරන්න. ඔව් දැන් නව නිපේම්කරුවන්ගේ කොමිසම හරහා ඔබේ නිර්මාණයට සහ නව නිපේම්කරුවන්ට ලබා දෙන සහයෝගය සහ ඒ පිළිබඳවත් මෙහිදී කතා කළ යුතුයි. අනිවාර්යයෙන්ම මොකද ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තටම නව නිපේම්කරුවන් ගොඩක් ඉන්න තැනක්. අපි දන්නවා අපේ ඉතිහාසයේ පුරාවටම අපි විවිධ අද්විතීය නිර්මාණ කරපු රටක්. ඉතින් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම තමයි රාජ්‍ය ආයතනයක් විදිහට මේ නව නිපැයුම්කරුවන්ට අත දෙන්නේ සහ ඒගොල්ලෝ හොයාගෙන ගිහිල්ලා ජාතියට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම සහසක් නිමෙයම් කියලා ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් තියෙනවා. එහිදී ජාතික මට්ටමින් රට පුරා පාසල් දරුවන් සහ අනිකුත් විවෘත කණ්ඩායම් වලින් නව නිපැයුම් තෝරාගෙන ඒවා තරඟයකට ලක් කරලා ප්‍රදර්ශනයක් තියලා ඊන් තේරෙන දේවල් වලට අපි හිතන්නේ ඒවා නිෂ්පාදනය කරන්න. එහෙම නැත්නම් වෙළඳපොළට ඉදිරිපත් කරන්න. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමට ඉදිරිපත් කරන්න පැහැදිලි සහ ඉතාමත් වැදගත් කාර්යයක් කරනවා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින්. ඉතින් මටත් සෑහෙන උදව්වක් වුණා මේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මේ මට්ටම දක්වා මගේ උපකරණය දියුණු කරගන්න. සමීර ජයසුන්දර බණ්ඩාර දැන් ඔබේ අත්වැසුම කොයි ආකාරයෙන්ද නිර්මාණය කරන්නේ? ඒ හරහා අපිට සාමාන්‍ය විෂබීජ හරණයට එහෙම නැත්නම් තමන්ගේ අතේ විෂබීජයක් තැවරුණු අවස්ථාවේදී ඒ විෂබීජය අනිත් අයට ව්‍යාප්ත වීම සහ තමන්ගේ සෞඛ්‍යයට අහිතකර නොවන ආකාරයකට ඉවත් කර ගැනීමට කොයි ආකාරයෙන්ද මේ අත්වැසුමේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ? ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් දැන් වෛද්‍ය කාර්ය මණ්ඩල සහ වෛද්‍ය විශේෂඥයෝ අපිව දැනුවත් කරලා තියෙන්නේ මොනවා හරි පොස්ටයක් ඇල්ලීමෙන් පසුව ඇල්ලීමට ප්‍රථම
විසබීජ නාශක දමා එහෙම නැත්නම් සබන් දමා අත්හොදා ගන්න කියලා. ඇතින් මේක සබන් දමා අත්හොදා ගැනීම අපි හිතමුකෝ හැම තැනදීම කරගැනීමට අපහසුයි. මොකද ජලය තියෙන තැනක් තියෙනවා ජලය නැති තැනක්. දැන් ඉදිරියේදී රට විවෘත වුණොත් අපි ඇත්තටම සාමාන්‍ය විදිහට හැසිරීමේදී යම් යම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී මම බැලුවේ අපි උදේ නිවසින් පිට වෙනවා නම් මේ මත්වැසුමට අපිට දවසකට අවශ්‍ය වෙන ප්‍රමාණයකට විසබීජ නාශක ඇත්තරම ඇතුල් කරගන්න පුළුවන් මේ මත්වැසුමට. ඉන්පසු අපිට අවශ්‍ය හැම වෙලාවකම මත්වැසුමේ ඇති පොඩි බටන් එකක් තද කිරීමෙන් අපේ අල්ලට ප්‍රදේශයට මේ විසබීජ නාශක ලබා ගන්න පුළුවන්. එතකොට අපි යම් කිසි කුෂ්ඨයක් ඇල්ලුවොත් ඒ අවස්ථාවේදීම ඒ විසබීජ නාශනය කරගන්න පුළුවන්. එතකොට දැන් අපේ අත දැන් විසබීජ වලින් තොරයි. එතකොට අපි යම් කිසි පෘෂ්ඨයක් නැවත එල්ලීමේදී එම පෘෂ්ඨයට අර කලින් තිබුණු පෘෂ්ඨයේ විසබීජ ගමනාගමනයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි අපේ අතින්ම සොයන් විදියට විසබීජ නාශක ලබාගෙන ඒක විසබීජ ආහරණයට ලක් කරන නිසා. ඔක තමයි ඇත්තම සරල සංසිද්ධිය. දැන් ඔබ කිව්වා මේ යම්මාකරක් තෙරපීමක් හරහා විසබීජ නාශකයන් අතර පැමිණෙනවා කියලා කරලා. එතෙන්දී අත් දෙකටම ඒක එනවද කොහොමද ඒක? ඇත්තටම මේක අවශ්‍ය නම් අත් දෙකටම මෙම විශේෂිත අත්වසම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක අත්වසමින් පමණක් වුවත් මෙම සංසිද්ධිය කරගැනීමට හැකියාවක් තිබෙනවා. අපි හිතමු දැන් බහුකාර්ය වැඩවල යෙදෙන පුද්ගලයින්ට අත් දෙකටම තිබෙනවා නම් ඇත්තටම මේක පහසුයි. හැබැයි එහෙම නැති සාමාන්‍ය විදිහේ ඉන්නකට එක අතකට මෙම විශේෂිත අත්වැසුම සහ අනික් අත සාමාන්‍ය අත්වැසුමකින් පමණක් තිබීම මම හිතන ප්‍රමාණවත් කියලා. දැන් ඔබ මේ අත්වැසුම නිර්මාණය කිරීමේදී අමුද්‍රව්‍ය සොයා ගැනීම සහ මේක කොයි ආකාරයෙන්ද, කියන්නේ ඔබ මින් පෙර පූර්වාදර්ශව සපයාගෙන තිබෙනවාද, මේ වගේ දේ දැක තිබෙනවාද, කොයි ආකාරයෙන්ද තාක්ෂණික ඥානය ලබා ගැනීම ගැන අපිට කතා කරමු? ඔව්, ඇත්තටම මෙම සංකල්පය ඔලුවට ආපු ගමන් මම නම් මිට කලින් දැකලා නැහැ ලංකාව තුල. මම අන්තර්ජාලයේ සොයා බැලුවා, මට දැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ඇත්තටම මේ අපි දැන් මේක පටන් ගන්නකොට රට ඇත්තටම අනිර්ණීත තත්ත්වයක තිබුණේ. ඉතින් මට විශේෂ අපහසුතාවයකට පත් වුණා මේ අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ මේ තාක්ෂණය ලබා ගැනීම. එතකොට දැන් මේකට තාක්ෂණය ලබා ගැනීමට ඇත්තටම සහාය ලබා දුන්නේ නමනුපුයන්කරුවන්ගේ කොමිසම. ඔවුන්ගේ ඇත්තටම සම්බන්ධීකරණය මත මට ඇත්තටම රබර් පර්යේෂණ ආයතනය රත්මලාන සහයෝගය දුන්නා. ඔවුන්ගේ තාක්ෂණය මට ඒක ඇත්තටම අලුත් තාක්ෂණයක්, රබර් අත්වසුම නිෂ්පාදනය කිරීම කියන එක. ඇත්තටම ඔවුන්ගේ තාක්ෂණය මත රට යම් තාදුරට විවෘත කරගෙන පසුව තමයි ඇත්තටම අපිට ඒක සිද්ධ කරගන්න හැකියාව උනේ. ඔවුන්ටත් යම් අපහසුතාවයකට පත් වුණා. ඒ වෙනකොට අවශ්‍ය රසායන ද්‍රව්‍ය රට තුල හොයාගෙන යන්න හැකි වුණා. ඔවුන් ඒ සඳහා වෙන ආදේශයක භාවිතා කරමින් ඇත්තටම මෙම මේ අපි කියන ප්‍රොටෝටයිප් එක සාදා ගැනීමට ඇත්තටම මේ රබර් පර්යේෂණ ආයතනය තමයි උදව් වුණේ. ඒකට ඇත්තටම මග පෙන්වීම සහ අනුදැනුම සියලුම පහසුකම් සපයා දුන්නේ නවනිපුයන්කරුවන්ගේ කොමිෂන්. ඔව් වෛද්‍යතුමනි, දැන් ඔබ මේ නිෂ්පාදනය කිරීම හරහා දැන් අවදානම් සහිත තත්වයේ සිටින වෛද්‍යවරුන්ට යම් ආකාරයක මේ සහනයක් ලැබෙනවා. දැන් හැබැයි මේක රට පුරා ව්‍යාප්ත කළ යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබේ නිෂ්පාදනය 2015 කිව්ව ඔබ නිෂ්පාදනය කළා, රන් සම්මාන ලබා ගනිමින් සම්මානිත නිෂ්පාදනයක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි අවශ්‍යතාවය තුළ දැන් මේක ව්‍යාප්ත කරගැනීමේ අත්‍යවශ්‍ය මොහොතක ඉන්නේ. කොතනද, කොයි තැනද ඔබව දැන් හිර වෙලා ඉන්නේ මෙතන? අමිල, එකක් තමයි මේ පහුගිය මාස දෙක ඇතුළත අපිට මේ උපකරණය සඳහා අවශ්‍ය එකක් තමයි මේ ෆ්ලෙක්සිබල් කැමරාවක්, එහෙම නැත්නම් ෆ්ලෙක්සිබල් එන්ඩෝස්කෝප් කැමරාවක් කියන ඉතා ශුද්‍ර කැමරාවක් අපි පාවිච්චි කරනවා. ඒ කැමරාව ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. මොකද ගුවන් ගමන් සැහෙන අඩාල වෙලා තිබුණ නිසා මේ කැමරාව අපි ගෙන්න ගන්නේ සාමාන්‍ය හොංකොං හෝ චීන වෙළඳපොළකින්. නමුත් දැනට ඒ කැමරා සියල්ල අපි ගෙන්නගෙන තියෙනවා. දැනට ශ්‍රී ලංකා රේගුවේ මේ පවතින, අපි මම හිතන්නේ දවස් දෙක තුනක් ඇතුළත මේක නිදහස් කරගන්න පුළුවන්. සහ මේකට අපි භාවිතා කරනවා සහ මල නොබැඳෙන වානි, ස්ටේන්ලස් ස්ටීල් යම් කිසි උපකරණයක්. ඒ උපකරණයත් අපි නිපදවාගෙන තියෙන්නේ. ඒ වගේම මේකට අවශ්‍ය අනෙකුත් ප්‍රධාන උපකරණයට අපි කියනවා සාමාන්‍ය මෝල්ඩ් එකක්, අනුරුවක් භාවිතා කරලා නිෂ්පාදනය කරන ක්‍රමවේදයක්. මේ මෝල්ඩ් එක හදාගැනීමේ පොඩි
පමාවක් තිබෙනවා මං හිතන්නේ තාමත් ඉක්මනින් ඉදිරි සති දෙක තුන ඇතුළත කාලය තුල ඒ කටයුත්ත ඉවර කරගෙන ජූනි මාසයේ මැද වෙද්දි එහෙම නැත්නම් මැයි ඉවර වෙන්න කලින් මැයි අග වෙද්දි අපිට මේ උපකරණය සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරලා රෝහල් වලට බෙදා හරින්න තමයි මගේ අභිප්‍රාය තියෙන්නේ. ඔව් ඔබ දැන් වෛද්‍යවරයෙක් විදිහට වෛද්‍ය ක්ෂේත්‍රය හදාලව නිර්මාණයක් කරද්දී යන්ත්‍ර හැසිරවීම සහ යාන්ත්‍රික ක්‍රමවේදයන් පිළිබඳව දැනුමක් තිබිය යුතුයි. මේ යන්ත්‍ර සැකසීම් පිළිබඳව තනියමද මේ සියල්ල කළේ? ඒ දැනුම කොහොමද ලබා ගැනීම සිදු කරන්නේ? ඒක අමිල ඇත්තටම අපි පොඩි කාලේ ඉඳන්ම අපි මම උදාහරණයක් විදිහට කියනවනේ මම 5 වසර වෙනකොට මගේ බයිසිකල් එක මමම අලුත් වැඩියා කරගන්න පුළුවන් කමක් මට තිබුණා. සහ ඒ යාන්ත්‍රික සහ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ තියෙන කුතුහලය සහ යොමු කිරීම අපිට තිබුණා මුලින්දම. ඒ නිසා ඕනම යන්ත්‍රයක් දැක්කම ඒක වැඩ කරන්නේ කොහොමද, මේකේ ක්‍රමවේදේ මොකක්ද කියලා හොයා බැලීමේ කුතුහලයක් අපිට තිබුණා. ඒ නිසා ඇත්තට මේ උපකරණ නිෂ්පාදනය කරන්න අදාළ සුදුයක්කඩ වැඩපළට මේ මහනුවර ප්‍රදේශයේ තියෙන සුදුයක්කඩ වැඩපළක් මම මතක් කරන්න ඕනි. ඒ කාර්මිකයත් ඉතමත් යහුසුලෝ මගේ කටයුත්ත කරලා දුන්නා. ඉතින් ඒ තැන්වලට ගිහිල්ලා ප්‍රායෝගිකව අපි හිතන්නේ අපි අත්ින් නිවාඩු දාගෙන ගිහිල්ලා තමයි මේ දේවල් කරගන්නේ. ඉතින් ඒ නිසා කැපවීම සහ තමන්ගේ අවශ්‍යතාවය තියෙනවා නම් තමන්ගේ අභිප්‍රාය කරා යන්න පුළුවන් කියන එක ඇත්තටම සත්‍යයක්. ඉතින් ඒ නිසා තමන්ගේ තියෙන කැපවීම සහ අවශ්‍යතාවය මත තමයි මේ දේවල් හැම දෙයක්ම කරගන්න පුළුවන් උනේ. සමීර, දැන් ඔබ අත්‍යවශ්‍යම නිර්මාණය කරලා තියෙන දැන් මේක පරීක්ෂණ මට්ටමේ තිබෙන්නේ ඔබට මේ ජනගත කිරීමට දැන් මේ අවශ්‍ය මොහොතේදී ජනගත කිරීමට අවශ්‍යතාවය තියෙනවා. හැබැයි මේක තවත් ඉදිරියට තව මින්ට වඩා හොඳ නිර්මාණයක් කරගැනීමේ අවශ්‍යතාවයත් ඔබට ඇති. යම් ආකාරයක කෙනෙක්ගේ උදව් උපකාර කාගිකාගේ හරි මූල්‍යමය වශයෙන් හෝ ඒවා තාක්ෂණික ඥානය හෝ අතින් හෝ ඒවා කුමන හෝ ආකාරයක ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් මං හිතන්නේ ඔබේ ඉල්ලීම සිද්ධ කරන්න සහ ඔබව සම්බන්ධීකරණය කරගැනීමට යම් ආකාරයක සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට මාධ්‍ය හරහා හොඳ වෙලාවක් ලැබිලා තියෙනවා. ඔව්, ඇත්තටම මෙම අත්‍යවශ්‍යම ඇත්තටම අපි කිව්වොත් මේ තනියෝ නිෂ්පාදනය කිය නොහැකි. මම හිතනවා කුඩා පරිමාණයේ නිෂ්පාදකයින්ටත් මේ සාර්ථකව කරගැනීමට නොහැකි. මොකද මේ ඇත්තටම භාවිතා කරනකොට අපි තන අමුද්‍රව්‍යවල තත්ත්වය නිෂ්පාදන ක්‍රියාවලිය තත්ත්වයේ උපරිම තත්ත්වයක තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මෙය සිදු කර හැක්කේ සාර්ථකව මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණයි. ඉතින් ඇත්තටම දැන් මම මේක පේටන් අයදුම් කරලා පේටන් අයදුම ඒ කියන්නේ ඒව ප්‍රොසෙස් එකේ තියෙන්නේ. තව මේකේ තව සියුම් සියුම් දේවල් නිර්මාණය කරගත හැකි මේ බොහොම සූක්ෂම ලෙස කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට මම හිතනවා ඒවා ටික අපි දැන් මේ රට යම් කිසි තත්යකට පත් වෙලා තියෙන හින්දා අපිට පහසුවෙන් අවශ්‍ය තාක්ෂණික ගැටලු විසඳ ගන්න හැකියාව ලැබෙයි කියලා. අනාගතයේදී ඒ සියල්ල සාර්ථක කරගත් පසු මම හිතනවා මේක මහා ව්‍යාපාරිකයන් සමග ඇත්තම සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. මොකද මේක රටෙත් අනික් ලෝකයේ අවශ්‍යතාවයන්ටත් ඇත්තටම අත්‍යවශ්‍ය කාර්යයක් වෙයි කියලා හිතන නිසා මහා ව්‍යාපාරිකයෝ සමග තමයි ඇත්තම සම්බන්ධකමක් පවත්වා ගත යුතුවන්නේ. ඔව්, යම් ආකාරයක කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම් ඔබට සහයෝගය දක්වන්න තාක්ෂණිකමය වශයෙන් මූල්‍යමය වශයෙන් හෝ කුමන හෝ ආකාරයෙන් සහයෝගය දක්වන්න කැමැත්තෙක් ඉන්න පිරිසක් හෝ කණ්ඩායමක් ඉන්නවා නම් ඒ සඳහා ඔබේ සම්බන්ධ කරගැනීමේ හැකියාව කොහොමද තියෙන්නේ? කැමති නම් ඇත්තට මගේ දුරකථනය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ දුරකථනය 0714 39 74 38 යන දුරකථනයට ඇමතීමකින් සම්බන්ධ කර ගැනීමට පුළුවන්. එහෙමත් නැතිනම් නව නිර්මාණකරුවන්ගේ කොමිසම හරහා මගේ නම ප්‍රකාශ කිරීමෙන් ඔවුන් මාව සම්බන්ධ කර ගැනීමට අවස්ථා සලසා දෙනවා. එම ක්‍රම දෙක මගින් ඇත්තරම මේක සම්බන්ධීකරණය කරගන්න පුළුවන්. වෛද්‍යතුමනි, දැන් මේ වැඩසටහන නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හරහා ගෙනෙන මේ වැඩසටහන පාසල් ශිෂ්‍යාවනුත් අහනවා. ඔවුන්ගේත් නව නිපැයුම් සිදු කරන පරීක්ෂණ කරන මට්ටමේ ඒ වගේම සංවිධානගතව ඉන්නවා. යම් ආකාරයක ඔවුන්ගේ හිතේ අදහසක් තියෙනවා නම් වෛද්‍යතුමා කළ ආකාරයක නිෂ්පාදනයක් කරන්න හෝ ඒවා ඒ ආසන්නයෙන් යන කුමන හෝ දෙයක් කරන්න තියෙනවා නම් ඔබතුමාගෙන් යම් ආකාරයක තාක්ෂණික ඥානය හෝ ඒවා කුමන හෝ වෛද්‍ය විද්‍යාත්මක ඥානය ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ නිෂ්පාදනය තව වඩා වර්ධනය කර ගැනීමට කෙනෙක්ට උදව් කිරීමේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට හරි අදහසක් එන්න පුළුවන්. ඔබතුමාව සම්බන්ධ කර ගැනීමේ හැකියාව කොහොමද? ඔව් අමිල, ඉතාමත් හොඳ අදහසක්. මොකද අපි පාසල් ශිෂ්‍යයන් තුල තියෙන නව නිර්මාණ පිළිබඳ තියෙන විභවය අපි උද්දීපනය කරලා ගන්න ඕනේ. ඒක ජාතික මට්ටමේ වගකීමක්. ඉතින් මම ඉතාමත් කැමැත්තෙන් දිවයින තුල
ඕනෑම පාසලකින් මට ආරාධනයක් කරනවා නම් නව නිර්මාණ වැඩි දියුණු කරගන්න ඒ අයට අදහස් දෙන්න උදව් කරන්න මං ඉතාමත් කැමැත්තෙන් ඒ වාගේ වැඩසටහනකට උදව් කරන්න කැමතියි. ඒ වගේම නව නිපැයුම් කරුවන් හෝ එහෙමත් නැත්නම් මගේ නිර්මාණයට යම්කිසි විදිහක දායක වෙන්න කැමති නම් සමීර කිව්වා වගේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මගේ දුරකථනය ඕනෑම වෙලාවක විවෘතයි 0714473893 ඇමතුමක් දෙන්න නැත්නම් කෙටි පණිවිඩයක් තියන්න මම ඕනෑම විදියකින් සම්බන්ධ වෙන්න කැමතියි. ඔව් නව නිපැයුම් කරුවන් දෙදෙනෙකු සමග අදත් නවෝත්පාදන දැක්ම ඔබට තිළිඳ කරේ. කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ අවශ්‍යතාවයන්ට සරිලන විදිහේ නිර්මාණ කරමින් රටට ලෝකයට යහපත කරන්නට උත්සාහ කරන සමීර ජයසුන්දර බණ්ඩාර සහ වෛද්‍ය අනූප ඉන්දික හේරත් මේ දෙපළටම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී නවෝත්පාදන දැක්ම වැඩසටහන සමග එකතු වුණාට ජාතික ගුවන් විදුලිය අපිම නැගිටිමු වැඩසටහන් මාලාව තුළ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම් සභාව සමග එකතුව තමයි මේ වැඩසටහන ඔබට තිළිඳ කළේ. ඔබේ හිතේ හීන තියෙනවා. හැබැයි ඒ හීන හැබෑ කරගන්න ඔබ හීන දකින්න ඕනේ. හීන දකින්න හීන තුල ඒ හීන හැබෑ කරගන්න උත්සාහ දැරීම සහ ඒ සඳහා අපකැපව කටයුතු කිරීම තමයි ඔබේ හීන හැබෑ කර ගැනීමට නියම මාර්ගය බවට පත්වන්නේ. නිසා රටට ලෝකයට සෙතක් වන යහපතක් වන නිර්මාණයක් කරන්න ඔබේ හිතේ හීනයක් තියෙනවා නම් ඒ සඳහා දැන් දැම්ම පිඹුරුපත් සකසමින් ඊට අවශ්‍ය අපසරිය සකසා ගන්න කියන ඉල්ලීමත් එක්ක අපි නවෝත්පාදන දැක්මින් අදට සමු ගන්නවා. හෙටත් උදෑසන සුපුරුදු විදිහට නවෝත් පාදන දැක්ම තුළින් හමු වෙනවා. නව එළියක් නව එළියක් නවෝදයක් නවෝදයක් රට ජාතිය පිබිදෙනවා මතු දාලොව බැබලෙනවා රට ජාතිය පිබිදෙනවා මතු දාලොව බැබලෙනවා එහෙ බැලුවත් මෙහෙ බැලුවත් ඉදි වෙනවා ගොඩනැගිලි අප රටටත් හිට ඇරයුම් ගෙන එනවා ලොවයි නැහි එල රසේ කිතු ගොසේ අද ඇසේ දස දෙසේ නව එලියක් නව එලියක් නවෝදයක් නවෝදයක් රට ජාතිය පිබිදෙනවා මතු දාලොව බැබලෙනවා රට ජාතිය පිබිදෙනවා මතු දාලොව බැබලෙනවා හිරුගෙන් නව සඳුගෙන් කිරණ හැලේ එක එල්ලේ එක ධජයින් ලද සෙවනින් රට පිබිදේ සැනසිල්ලේ නොබැදෙමු නොසැලෙමු රට නමින් වෙහෙසෙමු නව එලියක් නව එලියක් නවෝදයක් නවෝදයක් රට ජාතිය පිබිදෙනවා මතු දාලොව බැබලෙනවා රට ජාතිය පිබිදෙනවා මතු දාලොව බැබලෙනවා